මට ශමිල ගැන ඇත්තටම සන්තෝසයි අද හදවතින්ම සන්තෝසයි මට මතක් වෙනවා ශමිල අපේගේ හදවතට කතා කරපු දවස රුහිරේ ගීතේ ගායනා කරපු දවස ඒ ගමන් මාර්ගය අද වෙනකොට ඔබ කඳු පල්ලම්
විවිධාකාරෝ නැගීම් බැසීම් මතින් මේ ගමන මෙතෙක් දුර ආවා. සමහර අවස්ථාවලදී මට මතකයි ඔබ මේ තරඟෙන් අවසාන මොහොතේ ඉවත්ව යන්නට ඔන්න මෙන්න තිබුණ අවස්ථා තිබුණා. ඒ වගේ ඉවත්ව ගියා නම් අද මේ වගේ සුමිඋරු ගායනයක් ඔබගෙන් අපිට අහන්න ලැබෙන්නේ නැහැ ශ්‍රමිත. ඉතින් ඔබ වැනි වටිනා තරඟකරුවෙක් මේ තරඟයේ මේ වෙනකොට සිටීම ඇත්තටම අපිට ආඩම්බරයක්. මිනිසුරුවරයන් හැටියට අපි ආඩම්බර වෙනවා. මොකද ඔබ වැනි දක්ෂ තරඟකරුවන් අභියෝගයක් එල්ල කරන. එහෙම නැත්නම් තමාගේ හැකියාව ජනතාවට පෙන්වන්නට බය නැතුව ඉදිරිපත් වන තරඟකරුවන් අපිට අවශ්‍යයි. ඉතින් ශමිල ගැන මට ආඩම්බර අන්න ඒ නිසයි. ඔබගේ ගායනය ඉතාමත් විශිෂ්ටයි. මම ඔබගේ ගීතය විශ්මයෙන් බලාගෙන හිටියා. මේ ශමිලද මේ ගායනා කරන එක. ඇත්තටම හරිම සතුටුයි. හෙට දවසේ ඔබට ජය ඒකාන්තයි. ජය වේවා. ශමිල අකම්පිත තරගයේ ස්වරූපය එකපාරටම වෙනස් කරා. තරගේ යන හැටි එක්තරා රටාවක් තිබුණා. ඒ රටාව අන්ද මන්ද වෙන විදිහට ශමිල අද තමගේ ගායනය ඉදිරිපත් කළා. ඒ කියන්නේ ශමිල අකම්පිත, ශමිල වික්ෂිප්ත කියන තැනට අපිව පත් කරා කියලා මම හිතනවා අපි තුන් දෙනාවම. මේ රාගයේ හමීර් කියන රාගයෙන් නිර්මිත ගීතයක් මොහමඩ් රාෆි ගායනා කරපු. ඉතින් මේ ගීතයේ බොහෝ 90%ක්ම අවස්ථාවන් හොඳින් උරාගෙන තියෙනවා ශමිල. සම්කලි මාරුවීම ගැන විතරයි වර්ධකට කියන්න තියෙන්නේ. ඒක ත්‍රිතාල තාලයේ ඒ සම්කලි මාරු නොවීමට ශමිල මන් දන්නවා ඉදිරියට වග බලා ගන්නා බව. ඉතින් ශමිල මං හුඟාක්ම ආස හිතුණා ඒ අවසන් කරපු විදිය. ඒ ස්ථාවරභාවයේ, ඒ නෝට් එකේ හිටපු ස්ථාවරභාවයේ හුඟාක් සිත් ගත්තා මගේ. ඒ වගේම ගීතේ බොහෝ තැන් මගේ සිත් ගත්තා. ඉතින් ශමිල ඔබට හොඳ අනාගතයක් තියෙනවා. මම මෙතුමා කිව්වා මේ තරඟයේ මෙතරම් දුරට ඉඳීම ලොකු භාග්‍යයක් කියලා. ඒක ජනතාවගේ භාග්‍යයක්. මොකද ජනතාව මේ තරමටම ඔබ මේ තරඟේ මේ තරම් දුරට ඉඳවල තියෙන ජනතාවයි. ජනතාවට මම විශාල වටිනාකමක් දෙනවා මේ අවස්ථාවේ. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ශමිල ඇත්තටම ගණන් හදලා තමයි වරද්ද ගත්තේ සමකලින්. ගණන් කරලා. හැබැයි තරුණයා ඒ ගායනාව විස්මය ජනක ලෙස අලංකාරයි. මං හරියට අහන් හිටියා. ඉතාම රසවත්, ඉතාම ස්ථාවරයි, ඉතාම හොඳ ගායනාවක්. ඔබට සුබ පතනවා. ඊට වඩා කියන්න දෙයක් නෑ තරුණයා. ඉස්තරම් ශමිල අකම්පිත, මම හිතන්නේ ඔබ ඒ ගීතයට ඉතා විශාල සහයෝගයක් ලබා දුන්නා. අපේ වාදක මණ්ඩලයේ ගායනාත් තබ්ලා වාදනයෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා ඒ ගීතයට. ඒ නිසා වෙන ඔබට ඉතාමත් හොඳින් ගායනා කරන්න හැකියාව ලැබුණා. අපි හමු රංජිත් වේදසිංහ මහත්මයාගෙන්. ඔබතුමා කොහොමද රස වින්දන මේ ගීතය? නැගිලා චැමිනුල්ට ආචාර කරනවා ඒ තරමට. අපේ විශිෂ්ටයි ශමිල, මට කියන්න වචන නැහැ. මම බොහොම විනෝද වුණා. මගේ ඇස්වල කඳුළු තියෙනවා. මම ඕක ඇහුවේ මොහොමඩ් රෆීකෙන් පමණයි. මං හිතුවේ නැහැ ඒක ඔබ කරයි කියලා. නම් මිල්ටන් පෙර ඔය වගේ දේවල් කළේ නැහැ. ඒක විනාඩි දෙකම අරකට ඉවර කළා. මකරන්ද පාද පුෂ්පේ මම නරකක් කියන්නේ නැහැ. අර ඔබ කරපු මොහොමඩ් රෆීක කෙරුවා. මේ දෙන්නේ මේ කොහිනූර් චිත්‍රපටියේ තැටිය මං ගෙනාවා. මේ දෙන්නේ කොහිනූර්. මම දන්නවා මේක මේ කරන්න දෙයක් නැහැ. මේක කියන්න බෑ දීති පහස මිනිහෙක්ට. මේක රෆි සුමානයක් ඉගෙනගෙන තියෙනවා ඒ මේව ටික කියන්න. දිලීප් කුමාර් 3 මාසයක් සිතාරක පුරුදු වෙලා තියෙනවා රූගත කරන්න. මේ තියෙන්නේ දිලීප් බීනා කුමාර් රඟපාපු කොහිනෝ චිත්‍රපටයේ දැටේ මකරන්ද පාස මදු බනුමේ රාධිකානා තේරේ. තමලස්තරයි ඒ ගීතය මොහමඩ් රෆි 1961 වර්ෂයේ කොහිනූර් චිත්‍රපටයට ගායනා කළා. ශකීල් බදායුනි ගීත රචනා කළා. නෞෂාද් අලි සංගීතවත් කළා. මොකද මේ චිත්‍රපටිය මට මතකයි. මං ඉතාමත් කුඩයි. මොකද මම ගෙන්ස්බරෝ විද්‍යාලයට යනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. මුස්ලිම් අපේ සාප්පු තිබුණා. සාප්පේ මුස්ලිම් අය වැඩ කරනවා. ඒ එක්කෙනෙක් අතේ මාව තාත්තා අරනවා. මට මොහොම පොඩි වයස අවුරුදු 10ක් 12ක් විතර ඇති.
මට මම දැක්කා මේ චිත්‍රපටියේ ක්‍රවුන් සිනමාහලේ තිරගත කරනකොට එවකට ගරු අග්‍රාමාත්‍යවරු ශ්‍රී ලංකාවේ සිනමා වාර්දී බණ්ඩාරනායක මැතිණිය මේ දිලීප් ක්‍රවුන් සිනමාහලට ආවා බොහොම සෙනගායක එදා වැස්ස අද වගේ එදා වැස්ස මං හැවුව සනුන්ගෙන් තනුන් මේ මොකද මේ බිම් මහත්තයා අද දිලීප් කුමාර රැවිලා කිව්වා කොහිනුර චිත්‍රපටි මේ දර්ශනය කළා ඒගම අරලිය ගහ මැදුරට ඒ කාලේ මේ බණ්ඩාරනායක මැතිණිය මුණ ගැසීමට දිලීප් කුමාර ගියා ඒකත් දන්නවා ඉතින් මට මේ අවස්ථාවේ ඔබගේ ජය සංකේතය උතනයි කියලා හිතේ තියාගෙන මම නිහඬ වෙනවා ඔබට සුබ ප්‍රාර්ථනා හෙට දවසේ ලැබේවා කියලා ශමිල දැන් ඔබට අවස්ථාව තිබෙනවා ප්‍රේක්ෂණ කතා කරලා කියන්න ඔබට තවත් අවස්ථාවක් තිබෙනවා මේ වේදිකාවේ දෙවනි ගීතය ගායනා කරන්න දැන් ඔබට පුළුවන් ඔබේ සෙමි සංඛ්‍යා මතක් කරන්න ආදරණීය ප්‍රේක්ෂකයන් ඉල්ලන්න තියෙන්නේ අවසාන 7 දෙනා අතරින් අවසාන 6 දෙනා අතරට යන්න මගේ ගීතය ඔයගලන්ට දැනුණා නම් රසවින්දා නම් ඕගලන්ට පුළුවන් SMS හැකියපමණ යොමු කරලා DDS සිස්තනක් අංක 4 යොදලා 99.2 ට හැකියපමණ SMS ගන්න ඔයගලන්ට පුළුවන් අවසාන 7 දෙනා අතරින් අවසාන 6 දෙනා අතරට යන්න මට අවස්ථාව ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින ඔයගලන්ට බොහොම ස්තුතියි. හොඳයි. DDS සිස්තනක් අංක 4 යොදා 99.2 SMS කරලා ඔබට පුළුවන් වෙනදා වගේම ශමිලව තවදුරටත් මේ තරගෙන් සුපිරිතමයන් 6 දෙනා අතරට ගෙන යන්නට. එසේදා ඔබට කාලය වල ලැබෙන්නේ අද දවසේ තරගය ආරම්භ කර මොහොතේ පටන් හෙට උදෑසන 8:30 දක්වා පමණයි. ශමිල දැන් තවත් වටයක් තිබෙනවා ඔබට අපේ විනිශ්චය මණ්ඩලය ලබා දෙන අභියෝගාත්මක ගීතය. බලමු මේ ගීතය කොහොමද ඔබ ජය ගන්නේ කියලා. සෙනම් සුබතනවා.